අපේ මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නෙවාඩ් කප්රාල් මහතා ඔබ හා සමග සම්බන්ධ කරලා ඔහුගේ තොරතුරු ටිකක් ඔබ සමග බෙදා හදා ගන්න. ආයිබෝවන් අපේ හිටපු මහ බැංකුවේ අධිපතිතුමනි. ආයිබෝවන්, අපි කැමති ඉස්සෙල්ලම දැනගන්න මේ ඔබතුමා කවුද, කොහෙද ඉපදුනේ, මොකද්ද ලැබූ අධ්‍යාපනය කෙලවර දක්වා? මම ඉපදුනේ තංගල්ලේ. ඒ කාලේ මගේ තාත්තා තංගල්ලේ හිටපු DMO වෛද්‍යවරේ. එතකොට මම ඉගෙන ගත්තේ ඉස්සරින්ම ශාන්ත සෙබස්තින් විද්‍යාලයේ, මගේ මව පොරපු නිසා. ඊට පස්සේ මම ශාන්ත පීතර විද්‍යාලයට ගිහින් ගත්තා. එතනින් අපොස ඉහළ භාගයේ සමත්වරණය පස්සේ මම වරල ජනකාධිකාරී වෘත්තියට පිවිසුණා. එතනදී 1977 දී 76 අග වෙනකොට අවුරුදු 22ක තරුණයෙක් හැටියට මම සමත් වුණා වරල ජනකාධිකාරීවරයෙක් හැටියට. ඊට පස්සේ මම විවිධ ආයතනවල අධ්‍යක්ෂක දුරවල් ගන්න අරගෙන මේ කල්පනාකාරී අධ්‍යක්ෂක ලෙස කතා කටයුතු කරලා 2005 දී තමයි මට මහින්ද රාජපක්ෂ මහතුමා ආරාධනාවක් කිව්වේ මහින්ද චින්තනය සකස් කිරීමට උදව් කරන්න කියලා. ඒ ඉස්සරේ මම ජාතික පක්ෂයේ හිටියා. 2010 ඉඳලා 2004 දක්වා මම පළාත් සභා මන්ත්‍රී කෙනෙක් හිටත් හිටියා. ඊට පස්සේ මම ඒ කාර්යය ඉවරට පස්සේ 2005 මැතිවරණය පස්සේ මට එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතුමා ආරාධනාවක් කෙරුවා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශයේ ලේකම් හැටියට කටයුතු කරන්න කියලා. එතන මම මාස 9ක් විතර කටයුතු කෙරුවා. එතනින් තමයි පටන් ගත්තේ මහින්ද චින්තනයේ ක්‍රියාත්මක කිරීමට වැඩපිළිවෙල. ඒ වැඩපිළිවෙල කරගෙන යනකොට තමයි පුරප්පාඩුවක් ඇති වුණා මහා බැංකුවේ අධිපති ධූරයේ. ඊපස්සේ ජූලි මාසේ 2006 දී මම පත් කෙරුවා හොඳයි. දැන් ඔබතුමා මේ සඳහන් කරා එක්සත් ජාතික පක්ෂයේ පළාත් සභා මන්ත්‍රීවරයෙක් හැටියට හිටියා. ඔබතුමා කවුද මේ හිටිගමන් මේ දේශපාලනට ඇදලා ගත්තේ? රනිල් වික්‍රමසිංහතුමා ඇදලා ගත්තේ. මම ඒ කාලේ හිටියා වරල ජනකාධිකාරී ආයතනයේ සභාපති හැටියට. ලාබාලතුම සභාපතිවරයෙක් හැටියට. එතකොට මට ආරාධනාවක් ආවා දේශපාලනට එන්න කියලා. මම මුලින්ම කැමති වුණේ නැහැ. ඊට පස්සේ මට හිතුණා අපි ආවේ නැත්තම් අපි හැමදාම දොස් කියන එකෙක් නාට මේ දේශපාලනේ විනාශ කරනවා කියලා. ඉතින් මට ඒ වෙලාව හිතුණා වගකීමක් තියෙනවා කියලා ඉන්නේ. මම ආවා. ඊට පස්සේ ටික කාලයක් ගිරුණ පස්සේ මට හිතුණා දේශපාලනේ කරන එක මට ඉතා සුදුසු නැහැ කියලා ඒ වෙලාවේ. ඊට පස්සේ තමයි මම ඊළඟ සැරේට පළාත් සභාවට තරඟ දෙන්නේ නැහැ. ඉතින් ඉස්සරේ මම මහා මැතිවරණ තරඟ කෙරුවේ උනට මම එකකින් සුදුසුකමක් ලැබුවේ නැහැ. මට මේ කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාව මට ඡන්ද දුන්නේ නැහැ ඇති වෙන්න අර මුල් 13ට එන්න. ඊට පස්සේ මේ මං දේශපාලනේ ටිකක් අයින් වෙලා ඉන්නකොට තමයි මට මහින්ද රාජපක්ෂ මහත්මයා කතා කරලා කිව්වේ මේ මම දන්න වෘත්තියට සම්බන්ධ වෙලා ආර්ථික පැත්තෙන් මම පොත් කියලා තියෙනවා. මම දැක්කින් නැති මේ එළියේ මගේ පුතක් මම කොට දැක්කත් ලක්මවට පුතු පොටක් කියලා මම ඒ කාලේ ලිව්වා සෑහෙන පත්‍රවලට එක එක අදහස් කියලා මේ රටේ සිදුවෙවි යුතු දේවල් ගැන ලිව්වා. ඒවට විසඳුම් ගැන ලිව්වා. මම නිකම්ම વિચારකෙක් හිටින්නේ නෙමෙයි කටයුතු කරුවේ. ඉතින් මම හිතන්නේ මේවා දකින් නැති මහින්ද රාජපක්ෂ මහතුමා මට ඊපස්සේ මට ආරාධනා කරනවා එතුමා. ඊට පස්සේ ගියේ ගමන ගැන ඔබතුමාලා දන්නවා. ඔව්, දැන් මේ දේශපාලනේ යම් කිසි හිත රිදීමක්වත් වුණාද මේක මාරු කරන්න එහාට මෙහාට? නෑ, මම ටික කාලයකට පස්සේ මට තේරුණා මගේ අදහස් එක්සත් ජාතික පක්ෂයේ විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ එවකට හිටපු ලීඩර් ඔෆ් ඔපොසිෂන් පක්ෂ නායකත් එක්ක ගැලපෙන්නේ නැහැ. මම ඒ කාලේ පොතක් ලිව්වා ටුවර්ඩ්ස් ශ්‍රී ලංකන් රෙනෙසොන්ස් කියලා. ඒක ලියපු මගේ අදහසුත් මම හිතන්නේ ඉතාමත් පැහැදිලිව පේනවා 2002 දී උනත් මම ඒ තිබිච්ච එක්සත් ජාතික පක්ෂයේ තිබිච්ච අදහස් එක්ක මගේ අදහස් ටිකක් ගැටුමක් තිබුණා.
ඉතින් මට තේරුණා මම මේ ගැටුමෙන් දිගටම ගියොතින් ඒකෙන් එක්සජාතික පක්ෂයට වැඩකුත් නැහැ මට වැඩකුත් නැහැ. ඊට පස්සේ මට තේරුණා මහින්ද රාජපක්ෂ මැතිතුමා කතාවෙන් යා කරන ක්‍රියාවලියෙන් මට තේරුණා එතුමාගේ අදහස් මගේ අදහස් එක්ක ගැළපෙනවායි කියලා. එතකොට මම ලක්මාවට පුතුපටක් කියන පොතක් ලියලා තිබුණා. ස්ටුවර්ට් ශ්‍රී ලංකන් රෙනෙසන්ස් කියන ඉංග්‍රීසි පොතක් ලියලා තිබුණා. එතකොට මේ මට ආරාධනාවක් ආවම මහින්ද චින්තනයේට දායකත්වය ලබා දෙන්න කියලා. තමයි බොහෝ දෙනෙක් හිටියා ඒ වෙලාවේ. එතකොට මට පුළුවන් වුණා මේ ජාතික සැලැස්මකට මගේ අදහසුත් ගැප් කරගන්න. ඒක සෑහෙන ලොකු තෘප්තියක් මම ඒකෙන් ලැබුවා. මට ඒක තේරුණා මගේ අදහස් රටේ අදහස් වලට එකතු කරලා ඒක ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙන වාතාවරණයක් මට ගොඩනගා ගන්න පුළුවන් කියලා. ඉතින් මම එතනින් තමයි මහින්ද රාජපක්ෂ මැතිතුමත් එක්ක වැඩ කටයුතු කරගෙන ඒකට මම දැන් ඔබතුමා සඳහන් කරා ඔබ 23 තංගල්ලි කියලා. අපේ ඔය හිටපු ජනාධිපතිවරයා තංගල්ලෙම තමයි. ඒ දවස්වල ඔබගේ පියා හිම මොන දේශපාලන කඳවුරේද හිටියේ? එහෙම දෙයක් තිබුණාද ඇත්තට මේක? ඇත්තටම එයාට දේශපාලන කඳවුරක් තිබුණේ නැහැ. ඒකට මගේ පියා වෘත්තීය වශයෙන් හිටියේ වෛද්‍යවරයෙක් හිටියට. ඉතින් ඒතකොට ඒකෙන් කාලවලදී මාරුවීම් ලබා ගන්නවා. ඊට පස්සේ මම ඉපදිච්ච කාලේ හිටියේ තංගල්ලෙ. ඒතකොට ඒ කාලේ ඉඳලම රාජපක්ෂ පවුල ගැන අපි දන්නවා. මමත් මම ශිෂ්‍යෙක් වෙලා ඉන්න කාලේ වුණත් මට සම්බන්ධතාව තිබුණා මහින්ද රාජපක්ෂ මහත්මයාත් එක්ක. එතුමා ඒ කාලේ නීති හදාරන ශිෂ්‍යෙක්. මම වරල පැනකා අධිකාරී ආයතනයේ ශිෂ්‍යෙක් ඉන්නකොට ඉතුරුත් එක්ක අපි ඒ යාළුකමකුත් තිබුණා. අපි මම එක්සත් ජාතික පක්ෂයේ ඉන්න කාලෙත් මම එතුමාත් එක්ක ඉතාමත් සමීප සම්බන්ධතාවයක් තියාගෙන හිටියා. මේක තියෙන තේදි ඒ විදිහට. ඔය කියන්නේ මහින්ද රාජපක්ෂ කියන මේ චරිතය පක්ෂ විපක්ෂ නැ බොහොම උපක්‍රමශීලීව මේ ඕනම කෙනෙක් එක්ක සුහදව ඉන්න ඕනම මොහොතක දැහැගන්න බලාගෙන මොකද මන්ද නැහැ දැහැගන්න ඉච්චේද කියලා. ඒ වුණාට එයාට ආකර්ෂණයක් තියෙනවා. ඒක අපි පිළිගන්නට ඕනේ. මම 2004 රනිල් වික්‍රමසිංහ මහත්මයා මට ආරාධනා කෙරුවා එතුමාගේ කොළඹ දිස්ත්‍රික්කයේ කැම්පේන් කරන්න. කැම්පේන් එක. එතුමාගේ සහෝදරයෙක්. මම ඒක කෙරුවා. මට තේරුණා ඒ වෙලාවේ වුණත් මම ඉංග්‍රීසි කියන කම්ෆර්ටබල් නැහැ. මට එච්චරක්ම මේ අර හදවතින්ම ඒක කරන්න මට තිබුණේ නැහැ. මේ මගේ හදවතෙන් තිබුණේ නැහැ ඒ තත්වය. ඒවලු මම ඒක කෙරුවා මොකද මගේ රාජකාරියට මම ඒක කෙරුවා. මම උපරිම විදිහට කෙරුවා ඒක. එයා දින්න. ඒ කියන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ එයා දින්න. ඒ වරට ඊට පස්සේ මම හිතුවා දැන් ඇති. ඊට පස්සේ මම ආසන සංවිධායකයෙක් වෙන කිතිය 2004 දී කොළඹ පටිහිර කොළඹ ජයර් ජවදන මැතිතුමාගේ ආසන මම ඒකත් අයින් කරලා අමනාපෙක ඉන්නේ මේ මම බොහොම සුහදව නියමක් කරලා මම කිව්වා මම ඉන්නේ ඊට පස්සේ මම පස්සෙත් කිව්වා මම සයින් කරලා හිටියා විදල් නිටවට තමයි ආරාධනා පොඩ්ඩක් ඔය රනිල් වික්‍රමසිංහ මහතා ටිකක් උඩඟුයි වගේද වැඩි එච්චර මේ ලං වෙන්න කැමති නැද්ද එහෙමද මට හිතෙන්නේ එයාට තියෙනවා හැම එකම දන්නවයි කියන අදහස උඩඟු භාවයේද අර මිසින් කියන නෝ ඉට් ඕල් කියලා හැම සබ්ජෙක්ට් එකම එයා දන්නවා එහෙමත් හිතනවා දැන් අද මේ රටට දෙලා දින්නේ තෝ නෝකයි ආර්ථික ගැන එයා දන්නවා කියලා හිතනවා එයා හිතනවා එයාට තමයි මේ ආර්ථික හසුරන්න පුළුවන් එයාට ඇත්තට මේකේ වගකීමක් බාර දීලත් නැහැ ඔතන ඒකට ඇඟිලි ගහනවා ඒකට ගිහිල්ලා කතා කරනවා. ඉතින් මේ හැම සබ්ජෙක්ට් එකකටම එයා තමයි මේ මම බැලද්දකට කියනවා නෙමෙයි. ඒකට එයාගේ චරිත දැන් ඔබතුමා මගේ චරිතය කියන අහපු නිසා මම මේ කියන්නේ. එයාට ඒ ස්වභාවය තියෙනවා. ඉතින් ඒ ස්වභාවය තියෙනකොට සමහර විට නායකයෙක්ට ඒක මේ අමාරුයි මිනිසුත් එක්ක ගනුදෙනු කරන්න. ඒක තමයි ඔය පක්ෂයේ ගොඩාක් දෙන කැඩි ගියේ. ඒකට අනිත් පැත්තෙන් බැලුවොත් ඉතින් කියනවා මහින්ද රාජපක්ෂ මහත්තයත් එක්ක සංසන්දනය කරුවොත් එයා අහිමි ගත්ත. එයා හැම එකම දන්නවයි කියලා හිතාගෙන ඉන්නේ නැහැ. එයා මේ ඕනම එකකට එයාට අර දේශපාලනිකව පරිණත භාවයක් තියෙනවා. ඒත් එක්කම එයාට පුළුවන් අහිමි ගත් දීලා යම් දෙයකට කොහොමද ඒක වී යුත්ති කියලා අදහස් ගන්න උපදෙස් ලබා ගන්න. විවිධ අයව එයාට පුළුවන් මේ එකට ආශ්‍රය කරලා මේ තිරණය කරන්න. ඒ ලක්ෂණය මම දකින්නේ නැහැ. බලයි වික්‍රමසිංහ. ඒක
මට පේනවා නායකෙක් තියෙන දුර්වලතාවය. ඒ වුණාට ඉතින් එක එකන පිළිතර දෙන විදිය. යාට වෙන වෙන දක්ෂතා වෙලා තියි මම කියන්නේ නැහැ කියලා. ඉතින් ඒ නිසා මේ කෙනෙකුට එයත් එක්ක සමීපව වෙලා කටයුතු කරන්න පුළුවන් වෙන ස්වභාවය අඩුයි. එයාගේ මිත්‍රයෝ කීප දෙනෙක් ඇරෙන්නේ. ඉතින් ඒව තව දක්ෂය ඉන්නවනම් එයාට සමහර වෙලාවට ඒක ගැටලුවක් වෙනවා. මම දැකලා තියෙනවා මට එක්සත් ජාතික පක්ෂේ මට ගොඩාක් මිත්‍රයෝ ඉන්නවා තාමත් ඉන්නවා ඒ වගේ මාගත් එක්ක හුඟක් හිතවත් මිත්‍රයෝ ඉන්නවා. ඉතින් ඒ අය සමහර වෙලාවට ඒක කියන පොඩි පොඩි කොම්ප්ලයින්ට්ස් දානවා. හොඳයි දැන් ඔබතුමා මේ මහ බැංකුවේ අභියෝගය බාර ගන්නවනේ. දැන් ඒක ගත්තට පස්සේ ඒ වෙන විට රටේ ආර්ථිකය තිබ්බේ කොහොමද? මොකද එදා වෙනකොට රටේ විශාල අර්බුදයක් තිබ්බා යුද්ධය. මේ මේකත් එක්ක ඔබට කොහොමද මේ අභියෝගයේ බලපෑවිද? කොහොමද ණය තත්ත මුදල් කොහොමද අපිට කළමනාකරණය කරගන්නේ? ණය ගන්න කොහොමද? මේ අර්බුදයට කොහොමද මුහුණ දුන්නේ? ඇත්තටම ඒ කාලේ තාමත් අභියෝගාත්මක කාලයක්. මම බාර ගන්න විට ණය තත්ත්වයේ තිබුණේ දළදේශීය නිෂ්පාදිත සාපේක්ෂව 91%. අපේ රටේ ඒක පුද්ගල ආදායම තුන ඇමරිකානු ඩොලර් 1200යි. මිනිස්සු දුප්පත්, දුගී දුප්පත් භාවයේ අද හිතලා බැලුවොත් 2005 කොහොමද කියලා උගදරට තේරෙයි. යුද්ධයක් තියෙනවා මේ පැත්තේ. අනිත් එක කිසිම අභියෝගයකට මූණ දෙන්න පුළුවන් තත්ත්වයක නෙමෙයි අපි හිටියේ. යම් කිසි දෙයක් වෙච්ච ගමන්ම අපි අමාරුවේ කියලා අඬනවා. ඒක තමයි තිබිච්ච තත්ත්වය. අපිට පුළුවන් ඒක ක්‍රමක්‍රමයෙන් වෙනස් කරන්න. පොඩි අනුපාත අඩු කරගන්න. යුද්ධ අපිට අඩු කරගන්න. යුද්ධයට අවශ්‍ය වෙන සෑම සම්පතක්ම ලබා දුන්නා. මේ ඉස්සරින් මට මතක ඇති 2004 අම්‍රිකා කුමාරතුංගලා ඉන්නකොට රණිත් ප්‍රසිද්ධ ඉන්නකොට ආමිගේ අය ගිහිල්ලා කිව්වොත් අපිට බූට්ස් ඕනේ කියලා. නෑ නෑ දැන් ගන්න බෑ කියලා. අපිට හෙල්මට්ස් ගන්න ඕනේ කියලා කොහමද දැන් ගන්න බෑ. ඕගොල්ලන්ට ගහන්න තියෙන පෙට්‍රල් මෙච්චරයි කියලා දුන්න සලාක. ආමිගේ දිව්වේ එහෙම. අලුතෙන් නැව ගත්තේ නෑ. අලුතෙන් ආශ්‍යාත්‍රාව ගත්තේ නෑ. අලුතෙන් මුකුත් ගත්තේ නෑ. ඉතින් ඒතකොට ඒවත් එක්ක කොහොමද යුද්ධ කරන්නේ? දේවල්ට මෙතනදී අපි මේක වෙනස් කළා. ජනාධිපතිතුමා කිව්වම අපිට මේ මේ දේවල් ඕනේ කියලා. ඒවට සල්ලි හොයාගත්තා. ඒව අවශ්‍ය වෙන මොකද ඕනම එකක් කරන්න මුදල් තියෙනවා. යුද්ධ කරන්නත් මුදල් තියෙනවා. අපිට ලේසිම දේ තමයි අනේ සර් මේක කරන්න බෑ. මේක අපි සල්ලි තියා හොයාගන්න විදියක් නැහැ කියලා කියන්න කියලා බෙරලා ඉන්න තමයි. ඇයි? එච්චර කල් කෙරුවේ ඒකයි. අපිට අපි මේ தත්ත්වය වෙනස් කළා. අපි ඒ වෙනස් කරලා මේ මේ අවශ්‍ය දේවල් තියනවනම් අපි කියලා ඒක කරලා දෙන්න. මුතුමාට මතක ඇති 2007 අපි බැඳුම් කරයක් නිකුත් කෙරුවා මේ ජාත්‍යන්තර ඇමරිකන් ඩොලර් මිලියන 500ක් ගන්න. මුදලකුත් දෙන්නේ. ඒ වුණාට ඒ කාලේ අවශ්‍යතම දෙයක්. මේක රණිල් වික්‍රමසිංහ මහත්තයා දැනගෙන හිටියා. එයා HSBC බැංකුව ඉස්සරහා ගිහිල්ලා කිව්වා මේක ඕගොල්ලෝ දුන්නොත් අපි මේව ගෙවන්නේ නැහැ කියලා. දැන් ඉන්න ආර්ථික ඔස්තර සමහරක් අයත් එතනට ගිහිනේ කිව්වා. මතක ඇති? අපි ඒ අභියෝගත් බාර ගන්න ලෝකෙ වටේ ගිහිල්ලා කතා කරලා ආයෝජකයන් කියලා රට ගැන කියලා අපි කරන වැඩ ගැන කියලා විශ්වාසය ගොඩනගගෙන සල්ලි ගත්තා. ඊට පස්සේ අපිට සල්ලි තිබුණා. අපි කරන්න තිබිච්ච හැම වැඩකටම සල්ලි හොයාගත්තා. මට හිතෙන්නේ ඒ සල්ලි හොයාගැනීම මම නෙමෙයි මේ වෙලාවේ. මේ වෙලාවේ අපිට ලොකු ලොකු අභියෝග ආවා. ඒකට මතක ඇති තෙල් ගියා ඇමරිකානු ඩොලර් 145 දක්වා වැඩි වුණා බැරි වුණා. බැංකු කඩාවැටෙනවා. ඇමරිකාවේ ඒ කාලේ තිබිච්ච කතාව තමයි ඇමරිකාවට හෙම්බිසාවක් හැදුනම අනිත් රටවල නියුමෝනියා දෙනවා. ඇමරිකාවට නියුමෝනියා හැදෙනවා. ඒකට අපි නැරෙන්න නැතුව පිට පුළුවන් ආකාරයට හොඳට කරගෙන ගියා. කිසිම කෙනෙකුට තේරුන්නේ නැහැ. මම හිතන්නේ ඔබතුමාලාට වුණත් ඒ කාලේ තේරුන්නේ නැහැ මේ ලොකු යුද්ධයක් තියෙනවා, මේ ලොකු අභියෝගයක් තියෙනවා කියලා. බැංකු කඩා වැටුන්නේ නැහැ. මූල්‍ය ආයතන කඩා වැටුන්නේ නැහැ. ඉතින් ඒක බලාගත්ත නිසා. ඒ කියන්නේ ඒ කාලේ දැවැන්ත මෙහෙයුමක් අපිත් යෙදුණා. ඒක යෙදිලා පුළුවන් වුණා බේරගෙන යන්න ඉදිරියට ගියා. ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ මහත්මයා ඒකට සෑහෙන නායකත්වයක් ලබා දුන්නා. එතුමා ඒ නායකත්වය ලබා දුන්නා. හරි යුද්ධෙට එතුමා හැමදාසම යුද්ධ නැගරුවාට ඒ මඟ පෙන්වීම එයා දුන්නනේ. එතුමාට ඒ වගේටම ආර්ථිකයට දෙන්න පුළුවන්. මම ඒක 100%ක් අගය කරනවා. මොකද ඒ නායකත්වය නොතිබුණා නම් අපිට බෑ කරන්න බෑ. ඉතින් අපි ඒ ගෞරවය එතුමාට දුන්නොත් අපිත් ඒකට දායකත්වය ලබා දුන්න එකත් මේ මට සම්කිසි ආඩම්බරයකින්
කියන්නේ? ඔබතුමා මේ සඳහන් කරා බැංකු කඩා වැටුනේ නැහැ කියලා. හැබැයි මේ ශ්‍රීලංකන් බැංකු අර්බුදයකට ආව මං හිතන්නේ ඒකට කොහොමද මේ ඔබතුමාලා බේරෙන්නේ? ශ්‍රීලංකන් බැංකු අර්බුදයකට ආව මං හිතන්නේ ඒක අපේකට සිමුන් පායතනවල ප්‍රශ්න මතුණා. එතකොට අවදානමක් තිබුණා ශ්‍රීලංකන් බැංකුවේ කඩා වැටීම සිදු වෙයි කියලා. එතකොට අපි දැක්කා ශ්‍රීලංකන් බැංක් එකට ඇවිල්ලා මිනිස්සු සල්ලි ගන්න පටන් ගත්තා. ඉතින් ඒක සෑහෙන මේ භයානක තත්ත්වයක්. මොකද ඒක දිගටම කඩා වැටීගෙන ගියා නම් ආයේ හරවන්න බෑ. මොකද එංගලන්තේ වගේ රටවල ඒ කාලේ වෙනකොට අර නොදර්න් රොක් කියලා දැක්වා කඩා වැටුණා. අපි දැක්කා පෝලිං තිබුණා, හතක්මක පෝලිං තිබුණා මිනිස්සු සල්ලි ගන්න ඇවිල්ලා. ඉතින් ඒ වැනි තත්ත්වයක් ලංකාවේ සිදු වුණා නම් ලොකු භයානක තත්ත්වයක් මතුවෙනවා. ඒතර මට මතකයි තවමත් මම ගිහිල්ලා ජනාධිපතිවත් එක්ක සාකච්ඡා කරුවා. ජනාධිපතිවට කිව්වා මෙන්න මේ ප්‍රශ්නේ තියෙනවා. මොකද එතකොට එතුමා තමයි රටේ මුදල් ඇමති. මුදල් ඇමතිත් එක්ක එකට මේ වැඩේ කටයුතු කරන්න ඕනේ, නැත්නම් මේ වැඩේ කටයුතු සාර්ථක වෙන්නේ නැහැ. එතුමාට කිව්වා මෙන්න මේ දේවල් කරන්න සිදු වෙනවා. අපි ශ්‍රීලංකන් බැංකුව රැක ගන්න නම් අපි ඒක පිටිපස්සේ ඉන්න ඕනේ. අපි ඒකට යම් ආකාරයකට ශක්තියක් විශ්වාසයක් ගොඩනගන විදිහට කටයුතු කරන්නට ඕනේ. අපි අලුත් අධ්‍යක්ෂ මණ්ඩලය පත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අධ්‍යක්ෂ මණ්ඩලයට අපි වගකීම බාර දෙනවා මේක වැඩ කටයුතු කරගෙන යන්න. ලංකා බැංකුවට අපි කියනවා පිටපස්සේ ඉඳලා ඒක බලාගන්නයි කියලා. ඒ ඔක්කොම මෙතුමා එක කොහොමද? එතුමා ඒක එක පැයෙන් ඒ තීරණය අරගන්නට එතුමා එඩිතර කටයුතු කළා. ඊට පස්සේ අපි ඊළඟ දවසේම මේ ක්‍රියාත්මක කළා. මේවට තියෙන්නේ අපි හරි වෙලාවට වැඩේට බහින්න. සමහර වෙලාවට දැන් ඔය හුස්ම හිර වෙලා කවුරු හරි ආවද අපි පොත් ලියලිය පොත් කරලා බලලා ඒව කරන්න ගියොත්ින් අර්මිනියා හුස්ම නැතුව මැරලා ඉවරයි. ඒ වෙලාවට ක්‍රියාත්මක වෙන්න. ඒ වෙලාවට ඒ තියෙන මේ කරන්න ඕනේ දේ කරන්න. ඉතින් අපි ඒ වෙලාවේ එහෙම ක්‍රියාත්මක වුණා. එහෙම ක්‍රියාත්මක වීමට ආත්මිකවම අපිට ඒ ශක්තිය අපි කෙරෙහි විශ්වාසය තිබුණා. ඒක තමයි අවශ්‍ය වෙන්නේ. මොකද අපි කෙරෙහි විශ්වාසය තිබුණ නැත්නම් එහෙම කරන්න බෑ. හැමතිස්සෙම ඇවිල්ලා ඇහුවනම් දැන් අද මොකද වෙන්නේ, හිත මොකද වෙන්නේ කිය ඇහුවනම් ඔක් කරන්න බෑ. මොකද සමහර දේවල් ඒ වෙලාවේ කරන්න ඕන. හැබැයි මේ දෙවන්ත ව්‍යාපාරයක් තමයි මේ සෙලින්කෝ සමූහ ව්‍යාපාරය. කඩාගෙන වැටුණා. ඇත්තටම මේක කඩාගෙන වැටුණද නැත්නම් කඩාගෙන වැට්ටුවද? මේක සමාජයේ පොඩි රාවයක් ගියා. සෙලින්කෝ කොයි ව්‍යාපාරද? අපේ මේක ඇවිල්ලා අර ගෝල්ඩන් කී ව්‍යාපාරවලට කියන්නේ. ඕන්න ඒගොල්ල දැන් එතුමා සිරගත වෙන්න පවා ප්‍රශ්න ඇති වුණානේ. ඔව්. එතන ඒ ගෝල්ඩන් කී ආයතනය තිබිච්ච ගැටලුව තමයි ඒක ලියාපදිංචි ආයතනයක් නෙමෙයි. මහා බැංකුවට හරි වෙනත් රජයේ ආයතනයට පුළුවන් වෙන්නේ ලියාපදිංචි වෙච්ච ආයතනයකට ගිහිල්ලා කටයුත්තක් කිරීම පමණයි. දැන් හිට ඔබතුමාගේ ආයතනයේ යම් කිසි ප්‍රශ්නයක් වුණා නම් මහා බැංකුවට ඒකට මැදිහත් වෙන්න බෑ. හිට අයිස්ක්‍රීම් කරන කම්පැනි එකට ගිහිල්ලා ප්‍රශ්නයක් ඇති වුණොත් ඒකට අපිට ගිහිල්ලා මේ යම් කිසි වෙනදාට කටයුත්තට යෙදෙන්න බෑ. ඒ වුණාට ලියාපදිංචි වෙච්ච ආයතනයක් නම් ඒකට මැදිහත් වෙන්න පුළුවන්. බැංකුවක් නම් අපිට මැදිහත් වෙන්න පුළුවන්. මෙතනදී ගියේ මේ ජනතාව සමහරක් අය හිතුවා මේක මේ ෆිනෑන්ස් කම්පැනියක් කියලා. ඒක ෆිනෑන්ස් කම්පැනියක් නෙමෙයි. ඒගොල්ලෝ දැනගෙන හිටියා, බොහෝ දෙනෙක් දැනගෙන හිටියා මේක ෆිනෑන්ස් කම්පැනියක් නෙමෙයි කියලා. මොකද ඒකේ කරපු ක්‍රියාදාමයෙන්ම තේරෙනවා ඒ අය නීතියෙන් පොඩ්ඩක් අර අවොයිඩ් ද ලෝ කියන්නේ. නීතියෙන් පොඩ්ඩක් මේ පැත්තකින් ගිහිල්ලා කටයුතු කරන ආකාරයක් තියෙනවානේ. එවැනි කටයුතු තමයි එතන සිදුවන්නේ. ඒක නීති විරෝධී නෙමෙයි. ඒකට ඒක මේ නීතියේ ග්‍රහණයට වැටෙන්නේ නැති ආයතනය. මේ එතකොට ඒකට එන කිසිවන්තකට ඒ සමූහ ව්‍යාපාරයේ එකක් දෙකක් වැටෙන්න පටන් ගත්තම අනිත් අයට ඒ පීඩණය ආවා. ඒක තමයි සාමාන්‍ය වෙන දේ. ඒක හැමතැනම සමූහ ව්‍යාපාරයක තියෙන එක ලක්ෂණයක් තමයි ඒ සමූහ ව්‍යාපාරයේ සමාගම් එක දෙකකට යම්කිසි ප්‍රශ්නයක් මතුවුණොත් අනිත් සමාගම් වලට ඒ ප්‍රශ්නේ මතුවේ කියලා යම්කිසි බයක්, චකිතයක් මිනිසුන්ගේ හිතට ඇති වෙනවා. එතකොට ඒ අය ගන්න ක්‍රියාමාර්ග වෙනස් වෙනවා. ඒක තමයි එතනදී උනේ. ඉතින් අතට ලියාපදිංචි වෙලා තිබිච්ච ආයතන වලට මේ පීඩනය ආවා. ඒ පීඩනය එනකොට අපිට සිදු වුණා ඒ ගැන ක්‍රියාත්මක වෙන්න. ඉතින් ඒ ක්‍රියාත්මක වීම වෙච්ච නිසා තමයි අපි ඒ වෙලාවේ ඒ ආයතන රැකගත්තේ. රැක ගන්න පුළුවන්.
හොඳයි, දැන් ඔබතුමාට මෙහෙම එනකොට පොට ඔබතුමාට චෝදනාවක් ආවා. මේ ඔබතුමාට නේද මං හිතන ඔය ග්‍රීක බැඳුම් කර සිද්ධිය. ඔබතුමාට ඇයි එහෙම හිතුනේ ඒකට ගිහිල්ලා මේ මේ වැටි වැටි තියෙන රටකට ආයෝජනයක් කරන්න ඕන කියලා? හොඳ ප්‍රශ්නයක්. දැන් මේකේ මහා බැංකුවේ තියෙනවා දෙපාර්තමේන්තු 25ක්. හැම ඉන්වෙස්ට්මන්ට් එකක්ම හැම තත්යකටම ගිහිල්ලා මහා බැංකුව අධිපතිවරයා ගිහිල්ලා ඒවෙන් හොයන්න ඕනේ බලන්න ඕනේ. ඒවා එක එක ඒවට දක්ෂ පුද්ගලයෙක් කරලා තියෙනවා. ඒවට පුහුණුව ලබා දීපු අය ඉන්නවා. මහා බැංකුවේ තමයි ලංකාවේ වැඩියෙන්ම මොලකරුවෝ ඉන්නේ. ඒකේ තත්ත්වයක් තමයි තියෙන්නේ. මම වගකීම බාර ගන්න. يعني වගකීම බාර ගන්න. يعني නිලයේ හැටි. නිලයේ හැටිට වගකීම බාර ගන්න. ඒකට හැම ක්‍රියාවක්ම අපි බලන්න ඕන දේවල් නෙමෙයි තියෙන්නේ. මොකද ඒකට යම් කිසි ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදේට අනුකූලව තමයි මේ හැම එකක්ම සිදු වෙලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි. මේ පිළිබඳව සුජීව සේනසේකර නඩුවක් කිව්වා. සුප්‍රීම කෝට් එකට ගිහිල්ලා චෝදනාවක් කිව්වා මහා බැංකුවේ මේ ගල් මණ්ඩලෙ මේක වත් කියන්නේ මේකේ වැරද්දක් සිදුවලා තියෙනවා කියලා පෙන්නලා කිව්වා. ඒකට දඬුවම් කරන්න ඕනේ. සුප්‍රීම කෝට් එක ඒ කාලේ මේ ශ්‍රී පාවන් තමයි හිටියේ මේ විනසුරු හැටියට. මමලා දන්නවා පසුව එතුමා මේ චීෆ් ජස්ටිස් හැටියට අගවිනසුරු හැටියට පත් වුණා. එතුමා තීන්දුවක් දුන්නා පැහැදිලිව කිසිම වාන්චනික දෙයක් සිදුවලා නැහැ. එතනදී බිස්නස් කරද්දී යම් යම් අඩුපාඩු මේ පාඩු සිදු වෙන්න පුළුවන්. ඒකට ඒක වාන්චනික තත්ත්වයක් තිබුණේ නැහැ කියලා ඉතාමත පැහැදිලි ලෙස ඒක කිව්වා. ඒත් එක්කම ඒ වසරේදී මොකද මම අහපු එක හොඳයි. ඒ වසරේදී මහා බැංකුවේ ඉතිහාසයේ වැඩිම හම්බ කරපු වසර ඒකද? 2011 වසර. ඒක නම් බඳුන් කරවලි නෑ. ඒ අපේ ආයෝජන කටයුතු වෙලින් මේ ග්‍රීසියේ කරපු ආයෝජනයේ තිබිච්ච මේ පාඩුවත් විඳගෙන ඇමරිකානු ඩොලර් මිලියන 430ක් ඒ අවුරුද්දේ හම්බ කළා තියෙනවා. يعني යම් යම් තැන්වලදී ආඩුවක් සිදු වුණාට සමස්තයක් හැටියට විශාල ලාභයක් උපයා ගැනීමට හැකියාවක් තිබිලා තියෙනවා මහා බැංකුවට ඒ වසරේදී. ඒත් එක්කම ග්‍රීසියේ ඒ වෙලාවේ තිබිච්ච ඉන්ටර්නැෂනල් ක්‍රෙඩිට් රේටින්ග්, ඒ කියන්නේ ජාත්‍යන්තරව තිබිච්ච ණය ශ්‍රේණිගතය ශ්‍රේණිය අද ශ්‍රී ලංකන ඩොලර් එදායි ආයෝජනය කරපු වෙලාවේ ග්‍රීසියේ මහා බැංකුව ආයෝජනය කරපු වෙලාවේ ග්‍රීසියේ බැඳුම් කරගෙන අද ශ්‍රී ලංකාවේ බැඳුම් කරවලට වඩා ඉහළ මේ ශ්‍රේණියක් තිබුණා. හා ඉතින් එහෙමනම් අද ශ්‍රී ලංකාවේ බැඳුම් කරවල මේ ආයෝජනය කළ තියෙන හැමෝම එහෙනම් වැරද්දක් කළේ ලොකු වැරද්දක්. ඒ කාලේ මේ මහා බැංකුව කරපු වැරද්දලට වඩා ලොකු වැරද්දක් කරන්නේ මේ ශ්‍රී ලංකාවේ බැඳුම් කරවල ආයෝජනය කරනවා. මොකද ශ්‍රී ලංකාවේ තිබෙන ශ්‍රේණිය ඊට වඩා අඩුයි. පැහැදිලි. දැන් අපි විදේශවලට කතා කරාට එන්න කියලා එහෙමනම් එන්න බෑ වගේ බඳුන් කරපැත්තට එන්න. එහෙමනම් ඒවට ලෝකේ හැමතැනම විවිධ හේතු නිසා ගිහිලා ආයෝජනය කරන්න පුළුවන්. එහෙනම් අද අපිට කියන්න පුළුවන් ද ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන්න එපයි කියලා? අපිට කියන්න බෑ. ඔව් පැහැදිලි. ශ්‍රී ලංකාවේ මහා බැංකුවේ ඉන්න අයම කියනවා කරුණාකරලා ආයෝජනය කරන්න කියලා. ඒක හරි. මම ඒක පිළිගන්නවා. එහෙමනම් ග්‍රීසියටත් ගිහිලා ආයෝජනය කිරීමේ තරද්දක් එහෙම මට පේන්නේ නැහැ මේ தත්වය නම්. දැන් එහෙනම් ශ්‍රී ලංකාවෙත් බැඳුම් කරවලට ආයෝජන නොකර ඉන්න ඕනේ මම. හොඳයි මට කියන්නකො හරියට. මොනේ හරියට තිතට කියන්න කියලා ඔබට කියන්න. කීයක් අපිට පාඩු වුණාද එදා? එදා ඇමරිකානු ඩොලර් මිලියන 12ක් පාඩු වුණා. ඇමරිකානු ඩොලර් 430ක් හම්බ කෙරුවා. ඒ පාඩුවත් පියවලක්. ඒ කියන්නේ ඒ වසරේදී 6.6ක රිටර්න් එකක් මහා බැංකුවට ගන්න පුළුවන්. ඉතින් දැන් ඕනම තැනක පාඩු සිද්ධ වෙනවානේ. දැන් ආය කලමයක් හැටියට ආයෝජනය කරද්දී පාඩු සිද්ධ වෙන්න පුළුවන්. දැන් කිමුකෝ ඕන බැංකුවක් ගන්න. බැංකුවක් ගිහිල්ලා ණය දුන්නම සමහර ණය බොල් වෙනවා. ඒ කියන්නේ ඒ මුදල පාඩු වෙනවා. එතකොට බැංකුවේ කල්පනාකාරීතුමාට කියලා කියනවාද මේ ඔබතුමා කරපු වැඩේ වැරදි කියලා. කියලා කියනවාද ආ මේ මේ දාපු එක නිසා ඔබතුමා මේ ණය දුන්න නිසා අහවලාට ඒ නිසා මේ මේ වැරද්ද සිදු වුණා ඒ නිසා ඔබතුමා තමයි වැරදිකාරයෙක් කියලා කියනවා නැහැ. ඇයි? එයාගේ වැඩේ ඒකයි. එයාට තියෙන්නේ ණය දෙීම. ඒ වගේ තමයි ශ්‍රී ලංකා මහා බැංකුවේ ඉන්ටර්නැෂනල් ඔපරේෂන්ස් ඩිපාර්ට්මන්ට්, ඒ කියන්නේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරී මේ කටයුතු තමයි ගිහිල්ලා ඉන්වෙස්ට් කරන්නේ.
ආයෝජනය කරන්න. ඉතින් ඒ ආයෝජනය කරද්දී ලොකු ලාභයක් ලබා ගන්න ගමන් එකක් දෙකක් පාඩු වුණොත් ඒ අයට ගිහිල්ලා කිව්වොතින් මේ පාඩු වෙච්ච හැම එකටම මේ වගේ කියන්නේ කියලා එහෙනම් ඒ අය කියයි හරි එහෙනම් ඒ පාඩුව මම වෙදින්නම් මට ලාභය දෙන්න කියලා. හොඳයි හැබැයි ඒකෙන් අතරි නෑ තව එකක් දුන්නු මේ හෙජින්. චෝදනා කරනවනේ. ඒ මොකද උනේ? එතන උනේ හෙජින් වෙලදී ඒ හෙජින් කියන ක්‍රමය ඇවිල්ලා ලෝකෙ පිළිගත්ත ක්‍රමය. හෙජින් ක්‍රමය ලෝකෙම හැම ඉන්ටර්නැෂනල් ට්‍රාන්සැක්ෂන්ස් ඒ කියන්නේ ජාත්‍යන්තර ගනුදෙනු වලදී ඒක ඕනම කෙනෙක් පිළිගන්නා වූ ක්‍රමවේදයක්. ඉතින් ලංකාවේ වුණත් ඒ ක්‍රමය විදිහට යන්න කියලා මහා බැංකුවේ ආර්ථික පරිශ්‍රණ දෙපාර්තමේන්තුව තමයි ඒකට මේ යෝජනාව කියලා. ඒ යෝජනාව ගෙනාවා. ඒ යෝජනාව කැබිනට් එකට ඉදිරිපත් කළා. ඉදිරිපත් කරන්නේ කවුද? එතකොට මහා බැංකුව වෙනුවෙන් ඉදිරිපත් කරන්න තියෙන පුද්ගලයා තමයි මහා බැංකුවේ අධිපති. ඒකට කැබිනට් එක එදා තීන්දුව කෙරුවේ ඒක ඒ යෝජනාව හරහා කැබිනට් එකෙන් වෙනමම ටීම් එකක් කණ්ඩායමක්පත් කෙරුවා. ඒකට තවත් හොයලා බලන්න. ඒ හොයලා බලපු කණ්ඩායම කිව්වා එජින් ක්‍රමවේදය හොඳයි. ඒකට ක්‍රමවේදය අපි යන්න ඕනේ. ඒක ක්‍රමවේදය ගිහිල්ලා අපි ඒ ක්‍රමවේදය ඔස්සේ ගිහිල්ලා අපි මේ තියෙන අවධානය අඩු කරගන්න අපි කටයුතු කරමු. ඒ කිසිම වැරද්දක් මට පේන්නේ නැහැ. ඒනකොට ඒක කෙරුවට පස්සේ යම් යම් අඩුපාඩු නිසා අපිට විරුද්ධව ශ්‍රී ලංකාවට විරුද්ධව කියන්නේ සංස්ථාවට විරුද්ධව බැංකු තුනක් මේ නඩු දැම්මා. එක නඩුවකින් මේ සංස්ථාව දිනුවා. අනිත් නඩු දෙක එකක් පරදුණා. එකක් නඩුවකින් පරදුණා. අනිත් එක මේ ආබිට්‍රේෂන් එකකින් පරදුණා. ඒනකොට අන්තිමටම ගෙවන්න සිදුවනේ ඇමරිකන් ඩොලර් මිලියන 89. මිලියන 89ක් ගෙවන්න සිදුණා. ඒනකොට අපිට අර අඩුවෙච්ච තෙල් මිලෙන් ඒ වාසිය ලබා ගන්න පුළුවන් වුණා. ඉතින් ඇත්තටම සිදුවනේ ඒකයි. දැන් ඒ අවාසිය එකත් මේ නඩු කිව්වා. ඒනකොට කොතරකවත් කිව්වේ නැහැ ඒකෙන් සිදුවෙච්ච පාඩුව හොරකමක් කියලාවත් කිව්වේ නැහැ. ඒකෙන් සිදුවෙච්ච පාඩුව නිසා මේ ලංකාවට ඒ පාඩුව වින්දට ඒකෙන් මේ අක්‍රමිතාවයක් වෙලා තියෙනවා කියලා එහෙම ඔප්පුුනේ නැහැ කිව්වෙත් නැහැ. දැන් අවුරුදු 4ක් තිස්සේ තෝක බලන. ඒ වුණාට කවකදාවත් ඒකෙන් එහෙම එකක් සිදු වෙලා නැහැ. අන්තිමේදී දැන් අපි නිකන් සංසන්දනය කළ බැලුවොත් මේ ශ්‍රී ලංකන් එයාලයින්ස් එකේ මේ අය දැන් තියෙන රජයේ අර ප්ලේන්ස් වලට ගත්ත දුන්න ඕඩර් එක කැන්සල් කරපු නිසා ඇමරිකාන් ඩොලර් මිලියන 98ක් ගෙවුවා. පෝට් සිටි එකේ කරපු වන්දිය තහනම් කරපු වන්දිය ඇමරිකාන් ඩොලර් මිලියන 148ක් ගෙවනවා. ඒක ගෙවීමට සල්ලි තිබිච්ච නැති නිසා ඒක වැඩිපුර ඉඩම් වලින් ලබා දුන්නා. ඉතින් ඒ වගේ ඒවා තමයි ඇත්තටම දූෂිත ක්‍රියාවක්. මේ හෙජින් එකකින් සිදුවන දූෂිත ක්‍රියාවක් නෙමෙයි. ඒක හරියාකාරව සිදුවෙච්ච දෙයක්. ඒක ශ්‍රී ලංකා මහා බැංකුවෙන් යෝජනාව ගෙනලා තිබුණා විතරයි. ඒකට දැන් මට හිතෙන්නේ ඒ වෙලාවේ අපිට මඩ ගහන්න අපිට කෑකෝ ගහන්න අපිට මොන හරි කියන්න කැම වේදයක් හොයාගන්න තිබිච්ච නිසා මේක ගෙනාවා. ඒකට ඒ ඔක්කොම දේවල් වලට නඩු කියලා නඩු වලින් ඒගොල්ලෝ පෙරදිලා ඒ තත්ත්වයක් තමයි තිබුණේ. ওই ග්‍රීක බැඳුම් කරලා තේකයි සුප්‍රීම උසාවියේ තියෙද්දි මේ තීන්දුව තාමත් ඔක් කීක යනවා මේ අය. මොකද ඒ අයට ඕනේ මඩ ගැසීම කරන්න කිරීම සඳහා විතරයි. හොඳයි උතන ගිවිසුම් ගතවීමේදී යම් වැරද්දක් කරා කියලා එක පැත්තකට තිබ්බ සීමාවක් අනිත් පැත්තට සීමාවක් නැහැ කියලා එක මොකද්ද ඒ කතාවේ? ඒ කතාව ඇත්තටම හරි. මොකද එතන අඩුපාඩුවක් තිබුණා. මම ඒක කියන්නේ ඒක සිදුනේ කලින් ඉතින් දෙපාර්තමේන්තුවේ කටයුතු කරපු අය ඒ අය කරද්දී ඒක වෙච්ච සිද්ධියක්. ඒකට ඉතින්දී ඒගොල්ලෝ ඇවිල්ලා කිව්වා ඒගොල්ලන්ට දුන්න උපදේශ අනුව තමයි ඒගොල්ලෝ කිව්වේ කියලා. ඒතර ඒ කතාව තමයි ගියේ උසාවියට. උසාවියේ ගියාම සිටි බැංකුවයි ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුවයි ඩොයිෂ බැංකුවයි තුනම නඩු කිව්වා. සිටි බැංකුවෙන් කියපු නඩුව එයා පරදුණා. එළේ කලින් තෙල් දෙපාර්තමේන්තුවේ කලින් තෙල් සංස්ථාව දිනුවා. එතකොට ඇමරිකන් ඩොලර් මිලියන 192ක් දුරුවද ගෙවන්න කියලා තමයි ඒගොල්ලෝ දැන් මේ 220 ඇමරිකන් ඩොලර් 220 ගන්න දුරුවද මේ ඉල්ලලා තමයි ඒගොල්ලෝ නඩුව දැම්මේ. ඒ නඩුව ඒගොල්ලෝ පරදුණා. අනිත් නඩු දෙක තමයි මේ සංස්ථාව ගත්තා. ඉතින් ඒකයි වෙච්ච තත්ත්වය.
ඇත්තට පින් දැන් ඕම නෑ. ඒකත් අපි බලමු. ඒක ඔබතුමා දන්නවද කීයද ඒ වුණ හානිය? ඒ සම්පූර්ණ හානිය තමයි මම කිව්වේ ඇමරිකානු ඩොලර් මිලියන 89යි. 89යි. දැන් ඔය දෙක එකතු කරාම මේ හෙජින් සහ අපේ ග්‍රීක් එක 101යි නේ. ඔව් 101යි. දැන් මේ මේ මේක වැරදි කරන්නේ ජනතාව නෙමෙයි. යම් කිසි මේ තීන්දුව ගන්න නිලධාරීන් ගන්න මේ තීන්දුව වලදී මේ ජනතාව තමයි වග කියන්න ඕනේ කියලා මේ චෝදනා කරනවා. ඒකට ඔබතුමා මොකද කියන්නේ? මොකද කියන්නේ මෙහෙමයි. වාණිජමය කටයුතු කරද්දී කවුරු කිරුවත් ඒ වැරදි සිදු වෙන්න පුළුවන්. දැන් බැංකුවක ණය දුන්නම කිමු ලංකා බැංකුව කියන එමෙත්ත මහජන බැංකුව කියන බෝල් ණය වෙනවා. බෝල් ණය නොදී කාටවත් දෙන්න පුළුවන් ණය බැ. කියන්නේ ඒ කටයුත්තේ යෙදෙනකොට ජම් ආකාරයට ඒ වගේ ලොස් එකක් එනවාමයි. ඒක නිසා තමයි ඒක සාමාන්‍ය දෙයක්. ඒක නොවෙන්න නම් එහෙනම් ණය නොදී ඉන්න. එහෙනම් බැඳුම් කර වල විතරක් මේ ට්‍රෙෂරි බින්ස් වල විතරක් දාලා බැංකුවට ගියන බුණ අපිට එහෙම ලොස් නැහැ. ඉතින් ඒකනේ වෙනස කියන්නේ. ඉතින් මේවට යම් අවධානමක් තියෙනවා. ලෝකේ ඕනම තැනක අවධානමක් තියෙනවා. ඉතින් ඒ අවධානමත් එක්ක තමයි මේ කටයුතු කරන්නේ. ඉතින් ඒ නිසා තමයි මේ කටයුතු කිරීම සඳහා ක්‍රමවේදයක් තියෙන්නේ. ඒකම කිරීම සඳහා යම් කිසි උද්ගලයක පත් කරන්නේ ඒව ගැන අවබෝධයක් තියෙනානි. නිකන් පාරයන් මිනිහෙක් ගෙනලා දාන්න නැහැ නේද? මේ දාන්නේ ඒ අයව ඒ වැඩ කටයුතු වල පුහුණුවක් ලැබලා ඒ වැඩ කටයුතු ගැන හොඳට තේරුමක් තියෙන අයව තමයි එතනට දාන්නේ. ඒ වුණත් අපි තේරුම් ගන්නට අවශ්‍යයි මෙවැනි ආකාරයේ වැඩ කටයුතු කරද්දී යම් කිසි විදියකට මේ අවධානමක් තියෙනවා. දැන් patient කෙනෙක් ආවම ස්පිතාලෙට ડોක්ටර් දෙන්න පුළුවන් ගරන්ටි එකක් කවදාවත් දරන්නේ නැහැ කියන්නේ. එහෙනම් එතකොට ડોක්ටර් දෙන්නේ මොකුත් නොකර ඉන්නේ. එතකොට ඒකත් එක්ක තමයි ඒ තමයි එයා පුහුණු කළ දේ. එයාට පුළුවන් අනිත් අයට වඩා හොඳින් කරන්න. එයා කෙරුවත් සමහර විට වැරද්දක් සිදු වෙන්න පුළුවන්. දැන් නීතිඥවරේ නඩුව බාර දෙත්තම දිනනවද? හැමදාම දිනන්නේ නැහැ. කියන්නේ සමහර කෙනෙක් දිනනවා සමහර කෙනෙක් දිනන්නේ නැහැ. ඉතින් මෙතනදි තියෙන ඒ අවධානම ගැන අපි තේරුම් ගන්න. එතන වංචනික දෙයක් සිදු වුණා. එතකොට අපිට තියෙනවා හේතුවක් ඇවිල්ලා ආ මෙන්න මේ වංචනික නිසා මෙයා පගාවක් අරගෙන මෙහෙම කෙරුවා. ඒ නිසා මේ වැරද්ද සිදුනායි කියලා අපිට පෙන්වන්න පුළුවන් නම් ඒක මම සම්පූර්ණයෙන් පිළිගන්නවා. එතන වැරද්දක් තියෙනවා. ඒකට සාමාන්‍ය ක්‍රමවේදය පාවිච්චි කරලා ඒගොල්ලෝ කටයුතු කරලා එතනදී යම් පාඩුව සිදු වුණා නම් අපිට එහෙම නම් දොස් කියන්න බෑ. ඔව් හොඳයි. දැන් ඔබගේ මේ සේවා කාලය 2015 වෙනකොට අවසන් වෙනවා. ඔබ ගත්තේ 2006 දිමක් ගන්න. දැන් මෙන්න මේ කාලය තුලදී රට එන වෙලාවේ තිබුණු තත්ත්වය, ණය බර හෝ මොන හරි ආර්ථික තත්ත්වය අවසානීය දින මොහොත වෙනකොට ඔබ ප්‍රගතියක් ලබාගෙන ඒකට සතුටු වෙනවද? නැත්නම් ඔබට මොකද? මම එහෙම අහන්නේ චෝදනාවක් ආව මේ ඉලක්කම් වලින් තමයි වෙනස් කළ බොරුවට පෙන්නවා මේ කියලා මට මතකයි. අපේ දැනට හරු සමාජතිවරය කිව්වා ඒ වගේ කතාවක්. 2012-13 වසරවල වගේ මේක කෙටියෙන් පැහැදිලි කරන්න පුළුවන්ද මේකේ ඒ කාල සීමාව ඔබ ගත් මේ ජයග්‍රහණය පිළිබඳව? මට 100%ක් කියන්න පුළුවන් මම එකම එක ඉලක්කමක්වත් ඉච්ඡා කළා නෑ. ඒක මට සහතිකයක් දෙන්න පුළුවන්. මම හිටපු කාලේ එවැනි කිසි විටක එවැනි කිසිම දෙයක් මම කරලා නැහැ. කරන්න ඕන කමකුත් තිබුණේ නැහැ. මොකද අපිට ප්‍රගතියක් තිබුණා. මේ රටේ බිස්නස් කරපු ඕන එක්කෙනෙක්ගෙන් අහලා බලන්න. ගත්ත ණය පොලිය කීයද ගෙව්වේ කියලා? තිබිච්ච පොලිය කීයද? මම බාර දෙනකොට තිබිච්ච පොලිය කීයද කියලා? 118 19ට තිබුණේ පොලිය අනුපාත. ඔබතුමාට මතකයිද? ඔබතුමාත් මගේ වයසනේ. ඉතින් ඔබතුමාට මතකයිද? මම ගෙයක් හදන කාලේදී තරුණෙක් හැටියට 122ට පොලිය ගත්තා. ණය ගත්තා. ඒකට මම මහ බැංකුව අධිපතිවරයා හැටියට බාර දෙනකොට පොලිය අනුපාතය අඩු වෙලා තිබුණා 110ට. 109ටත් ගත්තා. කියන්නේ මිනිසුන්ට පුළුවන් වුණා තමන්ගේ විශ්වාස කරන්න. ඒක පුද්ගල ආදාය 1200 ඉඳලා ඇමරිකානු ඩොලර් 1200 ඉඳලා 3800 දක්වා වැඩි වුණා. වැඩි කෙරුවා. අපේ රටේ ආර්ථිකය තිබුණේ බිලියන 24යි ඇමරිකානු ඩොලර්. ඉවර වෙනකොට 79යි. ඒ කියන්නේ මේ අවුරුදු 57ක් තිස්සේ ඔය ඔක්කොම ආර්ථික විශාරදියෝ හිටපු රටේ ඔක්කොම ඉහළ පෙළේ නායකයෝ හිටපු රටේ අවුරුදු 57ක් තිස්සේ මේ අපේ රටේ ඉඳහසෙන් පස්සේ වැඩි කරගන්න පුළුවන් වෙලා තිබුණේ ඇමරිකානු ඩොලර් බිලියන 24ක් දක්වා පමණයි.
ඒක දැන් වුණත් පහබැංකු වාර්තාවෙන් බැලුවත් බලන්න පුළුවන්. ඒකට මගේ මම හිටපු කාලය තුලදී මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ රටේ ජනාධිපති සහ මුදලම කියලා ඉන්න කාලේ තමයි විශාලතම ප්‍රගතිය තිබුණේ. ඒක හොයලා බලන්න. ඔය ආර්ථික විශාරදයෙන් අහලා බලන්න. පොත අරගෙන බලන්න පුළුවන්. එච්චර වැඩි වුණා. උද්ධමනය අවුරුදු 6ක් තිස්සේ තනි ඉලක්කමේ තියාගත්තා. අවුරුදු 6ක්. එතකොට අපි බාර ගන්නකොට එතුමා අපේ රටේ සංචිත ප්‍රමාණය තිබුණා. ඒ කියන්නේ සංචිත කියන්නේ අපේ රටේ තියෙන විදේශ සංචිත. ඒ වගේ දේවල් බලලා තමයි ආයෝජකයන් මේ යම්කිසි ආකාරයක අපේ රට ගැන අදහසක් ඇති කරගන්නේ. තිබුණේ ඇමරිකානු ඩොලර් බිලියන 2.4යි. මම බාර දොලර 8.2යි. දැන් 6යි. විතර බලන්න කොහොමද තත්ති කියන්නේ. අපි හිතාන විදිහට 2018 වෙනකොට 13 දක්වා වැඩි කරා. වැඩි කරනවා එහෙම තිබුණා. ඒව එකක් සිදුුනේ නැහැ. ණය බරතාව. අපේ ණය බරතාවයේ දලදේශ නිෂ්පාදිතය සාපේක්ෂව තිබුණේ අපි වාර ගන්නකොට 91යි. වාර දෙනකොට 71යි. දැන් නැවත වාරක් 91යි. ඉතින් හිතලා බලන්න කොහොමද වෙන්නේ කියලා. මේ රටේ සිදුවෙච්ච දැවැන්තම ව්‍යාපෘති සිදුුනේ ඒ කාලෙ තුන. එක දවසක් ඔබතුමාට ඇහුණාද කියනවා අපි ඇවිල්ලා අපිට සල්ලි නැහැ. අපිට ණය ගෙවා ගන්න බැහැ. අපි වාරය බැන්න අපිට මෙයා අපිව කෙනෙක්ව කියලා අපි ඇවිල්ලා කිව්වද? ඒක ඔක්කොම විඳගෙන අපි කෙරුවේ. ඔය ඔබතුමා කියපු ඔය මහත්තුරු වෙන රටවල් වලට ගිහිල්ලා කිව්ව ආයෝජන කරන්න එපයි කියලා. ඒවත් අපි බවාගෙන කියලා අපිට කරන්න පුළුවන් වුණා. අපි කැපවීමෙන් කෙරුවා. ඉතින් ඒක කරලා මට ඇත්තටම සතුටයි හැරිලා බලනකොට මේ தත්ත්‍ය අපි ඉදිරියවන්නේ කියලා. මට හිතෙන්නේ තව මෙහෙම එකක් වුණා. වක්රාකා මේ අය දැන් ඉන්න රජය මේ රට බාර අරගෙන ආර්ථිකය විනාශ කරගත්ත නිසා දැන් අපිට තියෙන ඉල්ලුම දැන් දැන් මිනිස්සු අඩු ගන්න හිතනවා අයිසේ මේ කට්ටිය ඉන්නකොට රුපියල් සාවරව තිබුණානේ කබ්‍රාල් ඉන්නකොට අපිට බැන්නා කබ්‍රාල් මේ કૃතිමව තියාගෙන ඉන්නවා රුපියල් මොකද මතක ඇති කබ්‍රාල් මේ કૃතිමව එක එක දේවල් කර කර මේ රුපියල් තියාගෙන ඉන්නවා කියලා අවුරුදු 9ක් එහෙම තියාගෙන හිටියා මේ දවස් දෙකක් නෙමෙයි ඒ අවුරුදු 9ෙම තිබිච්ච අව ප්‍රමාණයට වඩා එක අවුරුද්දෙන් 2018 දී මේගොල්ලෝ අව ප්‍රමාණය කරගත්තා රුපියල් 30. ඉතින් දැන් මිනිස්සු හිතනවා ඇති අයිසී අරගලන අපි බැන්නට ඒගොල්ලෝ මොකක් හරි කෙරුවා කියලා. ඉතින් දැන් මේ තත්ත්වය වෙනස් වෙනවා. ටැක්සස් බලන්න. 2014 දී ඔක්කොම මුළු ටැක්සස් එකම ගත්තොත් එක එක ඩං ගහලා තිබුණා නේ ටැක්සස් එක. ගත්තේ රුපියල් බිලියන 1000යි. මේ අවුරුද්ද ගන්නවා බිලියන 2000ක්. ඔබතුමාගේ ආදායම දෙගුණයක් වුණාද? ඔය හිටපු ඔය ඉන්න දෙන්න තුන්දෙනෙක්ගේ ආදායම් දෙගුණ තෙගුණ 25 ගුණයකින් 1000 ගුණයකින් වෙනස් වෙන්නේ නැති. සාමාන්‍ය අයගේ එහෙම වෙලා නැහැ. ඒකට ටැක්සස් වැඩි වෙලා. ඉතින් මේ හැම පැත්තකම මිනිස්සු හිර කරලා මේ රුපියල ඒකත් එක්ක අව ප්‍රමාණය කරගෙන. මේ රට මෙහෙම ගිනියන්නේ නැහැ. පොලි අනුපාතය බලන්න. අද පුළුවන් ද තරුණයෙකුට ගිහිල්ලා මොටොසයිකලයක් ලීස් කරන්න? වියක් හදන්න. වියක් හදන්න ගියාම කීයද මේ ගන්න පොඩි? 10,000ක් 17ක් 18ක් ගන්න. ටෙම්පරරි ඕවර්ඩ්‍රාෆ්ට් එකක් කරන් බලන්න. ඕඩි එකක් ගන්නවා කියලා කියන්නේ කට්ටිය. බලන්න කීයක් ගන්න? 26ක් ගන්න. ක්‍රෙඩිට් කාඩ් එකට කීයක් ගන්නද කියලා බලන්න පොඩි. අපේ බලන්න. ඒක ඒව තමයි සහන කියන්නේ. සහන කියන්නේ ඒක. රුපියල් ලක්ෂයක් ණයගත්ත පුද්ගලයෙකුට මේ 105කින් පොලි අනුපාතය අඩු වුණා රුපියල් 5000ක් ඉතිරි වෙනවා. මිලියනයක් අරද්දි බලන රුපියල් 50000ක් ඉතිරි වෙනවා. ඒ රුපියල් 50000ෙන් කොච්චර දේවල් කරන්න පුළුවන්ද? ගෑස් සිලින්ඩර් කීයකට පුළුවන්ද? ඉතින් එවැනි තත්ත්වයක් අපි ඇති කරන්න ලොකු වෙහෙස මහන්සියක් අරගෙන කෙරුවා. ඒක ප්‍රතිඵල තියෙනවා. මට ඒක පෙන්වන්න පුළුවන් ඉලක්කම් විචාවකින් නෙමෙයි. දැන් තියෙන සෙන්ට්‍රල් බැංක් ඇනුවල් රිපෝට් එක අරන් බලුවොත් ඒක පේනවා. ඉතින් ඒක එතකොට මගේ විද්‍යාව නෙමෙයිනේ එහෙමනම්. හොඳයි මේ අද මම මෙහෙම ප්‍රශ්නයක් වුණා. දැන් මේ අලුත් පාලනේ ඇවිල්ලා යහපාලනේ විසින් පෙබරවාරි මාසේ 27 වෙනිදා යම් කිසි ක්‍රියාන්විතයක් ඇතුළු විශාල පාඩුවක් ඇති වෙනවා. මම ඒක ගැන අහන්නේ නැහැ බැඩිය. මොකද ඒක ගැන දැනට විවිධ අයුරින් ඕකන ජනතාව දන්නවා. ඒකෙන් විතර හානිය ගැන ඔබට කියන්න පුළුවන්ද? හරියට මෙන්න මෙහෙමයි කියලා. සාමාන්‍ය ආසන්න වශයෙන් ඒකේ ආසන්න වශයෙන් සමස්තයක් හැටියට පාඩු විවිධ පැතිවලින් සිදු වුණා. මට හිතෙන්නේ මේ මුළු පාඩුවම රුපියල්
බිලියන 1000කට කිට් වෙනවා. බිලියන 1000කට කිට් වෙනවා. ඒකට මම පෙතේදී එක දෙයක් මතක් කරලා දෙන්නම්. මේක සිදුවෙච්ච දේ අර අඳුම් කර වංචා පහරක් වෙනවා. මට පේන හැටියට මේක පිටිච්ච ලොකුම දේ තමයි. ලොකුම අඩුපාඩු ලොකුම කාණිය තමයි ඒ වංචාව වසන් කිරීමට දරු උසහය. ඉහළම තලයේ ඉන්නයි. ඉහළම අය. ඒ අඳුම් කර වංචා වසන් කරන්න පුදුමාකාර විදියට උත්සාහයක් දරනවා. ඔබ තුමාලා දකින්න ඇති මාධ්‍ය වේදිකාවන් හැටියට. මම ඇත්තකීම කොච්චර දුරට ඒ කරපු අයව ආරක්ෂා කරලා එතනදී ඒගොල්ලෝගේ මතේ ඉන්න අයව කොහොම හරි කරලා වෙන විදිහකට වෙන්නලා දීලා හැම පැත්තකීම නිතිමේ පැත්තෙන් පොලිසිය පැත්තෙන් CID පැත්තෙන් හැම පැත්තෙන්ම ඒක වසන් කිරීමට විශාල උත්සාහයක් දැරුවා. ඒක තමයි මම දකින්නේ ලොකුම වැරද්ද හැටියට. ඒ ගැන කවුරු හරි මම හිතන්නේ කවදා හරි ඒවා හෙලි කරන්න ඕනේ. කවුද මේවා පිටිපස්සේ හිටියේ? කවුද මේවා කෙරුවේ? කොහොමද මේවා කෙරුවේ කියලා මම හිතන්නේ විග්‍රහ කරන්න අවශ්‍යයි කවදා හරි මේ රටේ. මොකද මේ தත්ත්වය මම දකින්නේ වැරද්ද පමණක් නෙමෙයි. වැරද්ද වසන් කිරීමට කරපු ඒ උත්සාහය මේ රටේ දැවැන්තම උත්සාහයකට තමයි මම දකින්නේ. ඒ වැරද්ද අර කරපු වැරද්ද වගේම විශාල වැරද්දක් කියලා මම මේ අවස්ථාවේ කියන්නේ. ඒක බලමු අපි තව ඉදිරියේදී මොකද වෙන්නේ කියලා. මේ දැන් ඔබතුමා මට කියන්න මේ තව මාස ගණනාවක් පොඩ්ඩක් කෙටි කාලයක් තමයි මේ රජයට තිබෙන්නේ. දැන් තිබෙන මේ ආර්ථික ගැටලුවත් එක්කලා ඔබතුමා හිතන්නේ අපිට ওই ඉදිරි ටික යනකොට මොන වගේ රටක් ඉතුරු වෙයිද? ජනතාවට මොනව වෙයි කියලා වගේද හිතෙන්නේ? ඔබතුමා මම කරපු ප්‍රෙස් කොන්ෆරන්ස් වලට දිගටම ඇවිල්ලා තියෙනවා. ගිහිල්ලා බලන්න. දැනට අවුරුද්දට ඉස්සරින් කරපු ප්‍රෙස් කොන්ෆරන්ස් එකේ මම මොනවද කිව්වේ? මම මේ ගොඩක් දේවල් කිව්වා. රුපියල් අව ප්‍රමාණය ගැන කිව්වා. පොලි අනුපාත වැඩි වෙන ගැන මම කිව්වා. රැකියාවල් අහිමි වෙන ගැන මම කිව්වා. බිස්නස් කඩාවැටෙන එක බව මම කිව්වා. බැංකු වලට ඒකේ පීඩන එනවා බව මම කිව්වා. ඒ ඔක්කොම මම කියලා තිබිච්චද මං ඒක සතුටු වෙන නෙමෙයි. ඒකට මට පේනවා මේ එක්ස්රේ එක බලද්දි මොකද්ද සිදුවෙන්නේ කියලා මට කියා ගන්න පුළුවන්. ඉතින් මම ඒකයි කිව්වේ. මම ඇවිල්ලා ඒක කිව්වේ ඇත්තටම ඒක නොවෙන්නට. මං හිතුවා මං එහෙම කිව්වොතින් එතකොට ඉන්න නායකයෝ අඩුතරමේ මේ කබ්‍රාල් කියන දේවල් මේ බොරු වෙන්නටවත් මොන හරි කරලා ඒක අනිත් පැත්ත හරවයි කියලා තමයි මං හිතුවේ. එහෙම කරයි කියලා. එහෙම ගිරවලා මට සන්තෝෂයි. මොකද මේ ආර්ථිකය අපි රැකගත්තේ ඒ අවස්ථාවේ ඒ කාලය තුලදී අවුරුදු 9ක් කාලය තුලදී ඇහැවත්. හැම අභියෝගයකින්ම අපි කොහොම හරි කරලා බේරගත්තා. ඉතින් ඒක දූෂණය වෙනවා දකින්න අපි කැමති නැහැ. ඒකෙන් තෘප්තියක් ලබා ගන්නෙත් නැහැ. ඒ වුණාට මේක කිව්වේ අභියෝගයක් හැටියට නෙමෙයි. මේ කිව්වේ මේ අවධානම තියෙන කරුණා කරලා මොනවා හරි කරන්න මේ ගැන. ඔබතුමාලා තමයි දැන් බලේ ඉන්නේ. කරන්න කියලා කිව්වොත් කෙරුවේ නැහැ. දැනුත් කරන්න නැහැ. ඒක තමයි වැඩි. ඒක තමයි මට තියෙන දුක. දැනුත් යම් යම් දේවල් තියෙනවා කරන්න. ඒවා නොකර ඉන්නේ. මොකද මේගොල්ලෝ ඉන්නේ නෑ මොකුත් නෑ ප්‍රශ්නයක් නෑ. අපි කොහොම හරි කරලා මේක කරන්න පුළුවන්. බොරුවට කියනවා මෙන්න මේ ආයෝජනය නෙමෙයි. මේ ඊයේ පෙරේද කියනවා ආයෝජනයක් කරනවායි කියලා තෙල් පිළිබඳව හොඳයි. බිලියන 3.85ක ඇමරිකන් ඩොලර්. මොන බොරුද මේ කියන්නේ? සම්පූර්ණ බොරුවක් නෙමෙයි කියන්නේ. ඒ කම්පැනිය ගිහිල්ලා බැලුවා නම් වෙබ් එකට ගිහිල්ලා මම ගිහිල්ලා බැලුවා ඉන්ටර්නෙට් එක ගහලා. අද මේ කම්පැනි ඒ කම්පැනි කියන්නේ වත්තමක් නේ තුන්දෙනයි වැඩ කරන්නේ. ඔබතුමා මෙතන පස් දෙනෙක් එක්ක එනවා. ඔබතුමාගේ කම්පැනි. ඉතින් හිතලා බලන්න. තුන්දෙනෙක් වැඩ කරන කම්පැනි එක කියනවා නම් ඇමරිකාන් ඩොලර් බිලියන 3.85ක තෙල් පිළිපහදුවක් හදනවා කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්ද? ඊට පස්සේ ඒකේ ඉන්න මේ මූලික ෂෙයාර් හෝල්ඩර් කොටස් කරනවා. ඉන්දියාවේ දූෂිත බවට මේ කටයුතු කරනවා. ඉතින් අපිට කියනවා නෑ නෑ මේක කිසි ප්‍රශ්නයක් නෑ මුල් ගල් තියෙන ලොකු මේ ඉතින් මේව දකිනකොට ලෝකේ අනිත් ආයෝජකයන් බලන්න මොකද්ද මේ කරන්න පිස්සුව කියලා. ඒක නෙමෙයි වෙන්නේ. දැන් කවුරු හරි මොකක් හරි තැනක කියලා පිස්සු නඩනවා නම් අපි එයාව සීරියස්ලි ගන්නෙ නෑ. දැන් සමහරක් ඔය අපේ മന്ത്രിවරුත් ඉන්නවනේ ඔය පිස්සු නඩන අය ඉන්නවනේ.
එයා තියලා තින්නේ ඒ ආකාරයට ඔබතුමන්ලා කියන සමහරක් අයගේ ඒක ප්‍රශ්න අහනවා මම දැකලා තියෙනවා. ඒගොල්ලෝ ගන්න ජෝක් එකට. ඉතින් ඒවට රටේ අගමැතිව ජෝක් එක ගන්න බෑ. රටේ අගමැති කියලා කියන්නේ ඉහළ තත්ත්වයක ඉන්න පුද්ගලයෙක්. ඉතින් ඒගොල්ලෝ ඇවිල්ලා මේ වගේ විහිළු කතා කරලා දවසක් තව දවසක් කියලා කිව්වා අපි මේ ලෝකෙ දින ලොකුම බිල්ලි මහදමයි. ඊට පස්සේ කිව්වා මේ බිල්ලි මහදමාව දැන් මේ අය අසම් කරන්න ලෑස්ති. බලනකොට ඒ අයට මේ මේ ලංකාවේ පොඩි රෙස්ටෝරන්ට් එකක් තියෙන කට්ටියක්. ඔව් කොහොමද ඉතින් එහෙම විශ්වාස කරන්නේ? ඒව දකින්න කොට ඉතින් මිනිස්සු මේව ගැන කලකිරිලා තවත් ආයෝජන අඩු කරගන්න. අපි ග්‍රීසියක් වෙයිද? මේ මෙහෙම ගියොත් ග්‍රීසියක් වෙයි. ඔය මේ මාස තව 14ක් වගේ මං හිතා තියෙන්නේ. ග්‍රීසියට වැටෙන්න ගියේ උරාලයක් නෙමෙයි. මම කිව්වේ මහා බැංකුවේ ඒ කාලේ ග්‍රීසිය ආයෝජනය කරන කාලේ ශ්‍රී ලංකාවේ දැන් තියෙන ශ්‍රේණියට වඩා ඉහළ ශ්‍රේණියක තිබුණේ. ඒකට ඒක වැටුණා. ඉතින් මේ රටට වැටෙන්නේ නැති වෙන්න කටයුතු කරන්න. වැටෙන්නේ නැති වෙන්න කටයුතු කරන්න. ඒකට මේ අය කිසිම දෙයක් කරනවා මට පේන්නේ නැහැ. අද සේවා නියුක්තිය. 2014 සේවා නියුක්තිය තිබුණේ ලක්ෂ 84කට. අවුරුදු 4කට පස්සේ මේ අය වාර්තා කරනවා දැන් සේවා නියුක්තිය 81 ලක්ෂයි. ඒ කියන්නේ ලක්ෂ 3ක් රැකියාවල් නැති වෙලා තියෙනවා. ඒක මහ බැංකුවෙන් කියන්නේ. ලක්ෂ 3ක් රැකියාවල් නැති වෙලා ඉන්නේ. මේ අවුරුදු 4කට පස්සේ. ලක්ෂ 10ක් ඇති කරනවා කියලා ආවේ. ඒ කියපුවාය අද ලක්ෂ 3ක් නැහැ. අපි එහෙම කිව්වේ නේ. අපි ඉන්නේ ගාල හැම අවුරුද්දේ වැඩි වුණා. මිනිස්සු මල් පෝච්චයක් හරි විකුණලා සල්ලි හම්බ කරන්න පුළුවන්. මොකද ගන්න මිනිස්සු හිටියා. ඉල්ලුමක් තිබුණා. රටේ ආර්ථිකයේ මේ අර චක්‍රය වගේ කැරකුණා. බිස්නස් තිබුණා. අද වෝල්ඩ් එකෙන් ගියා ඕක ගැන බිස්නස් නැහැ. යෝග ටයිම් එකකට ගන්න බරව නේ ඉන්නේ. අය. හනුකුරු විකුණ ගන්න. ඒ ඔක්කොම බිස්නස් වඩා වැඩි වෙනවා. ඉතින් හිතලා බලන්න. එහෙම පත්‍ය තියෙනකොට අඩු ගන්න මේ ආණ්ඩුව හිතන්නේ. ඇයි දැන් මේ ප්‍රශ්නයක් තියෙනවා. අපි ඒකට මොකක්ද කරමු? මොකද්ද කරන්නේ යුත්තේ? එහෙම මොකද තන්නේ? නෑ නෑ කිසි ප්‍රශ්නයක් නෑ මේ අර කට්ටිය බොරු කියනවා කියලා ඉන්නවා. හොඳයි අවසාන ප්‍රශ්නේ. ඔබතුමා මේ දිනවල අපිට පේනවා බොහොම උනන්දුවෙන් ගිහිල්ලා මේ පුවත්පත් සාකච්ඡාවලට සහභාගී වෙනවා යම් කිසි වැඩසටහන් වලට යනවා. ඔබතුමා ඊළඟට දේශපාලනට එනවද නැත්නම් නැවතත් නිලයක්ම යනවද කොහෙටද යන්නේ? ඔබතුමා මම මහා බැංකුව අධිපතිවරයා වෙලා ඉන්න කාලෙදී මම ෆලෝ කරුවා නම් මම මීඩියාවේ හිටියා. මම දිගටම මීඩියාවේ හිටියා. ඔබතුමාලා මම දන්නේ ඒක. මම එක දවසක්වත් පැනල ගිහිල්ලත් නැහැ ප්‍රශ්නයක් උත්තර නොදී. මම ප්‍රශ්නෙට උත්තර දීලා තියෙනවා. මම දැනුත් කරන්නේ ඒකයි. මම ඒක කරන්නේ දැන් මට මේ රජයේ කරන දේවල් පෙන්වන්න ඕනේ ජනතාවට. ඒක තමයි මගේ මූලිකම අභිප්‍රාය. දේශපාලනය කරනවා නැති කියන එක මම තීරණය කරන්න ඕනේ. මට ආරාධනාවක් ලැබිලා තියෙනවා දේශපාලනට බීසෙන්නේ කියලා. මම හිතන්නේ ඒ ආරාධනාව මම බාරගනි. ඒ වුණත් ඒක නෙමෙයි දැනට තියෙන මේ අපිට තියෙන ප්‍රායෝරිටි. දැනට තියෙන මූලිකම දේ ඒක නෙමෙයි. දැනට තියෙන මූලිකම දේ තමයි මේ රටේ රජය යන මේ ගමන එක්ක නවත්තන්නට ඕනේ නැත්තම් වෙනස් කරන්න. ඒකට මම මගේ සම්පූර්ණ සහයෝගය මගේ සම්පූර්ණ ශක්තිය යොදවනවා. මොකද මේ රට ගැන අපි හිතන්නේ මේ රට අපි තව දුරටත් මේ විදිහට යන්න ඉඩ දුන්නොත් දේශපාලනිකව මම දන්නවා ගොඩාක් ප්‍රශ්න තියෙනවා. ඒක එක පැත්තක්. ඒකත් අවශ්‍යයි. ඒ ගැන බලන්න මම ඒ ගැන කතා කියන්න තියුණාට අපිට ඒ ගැන කැක්කමක් තියෙනවා. ඒ වුණාට රටේ ආර්ථිකය කඩා වැටුණොත් රටේ ඉන්න ව්‍යාපාරිකයන් කඩා වැටුණොත් එයාට නැගිටින්න බැරි වෙන තැනකට වැටුණොත් අපිට නැවතවරක් මේ ආර්ථික ගොඩනැගීමටත් ලොකු ප්‍රශ්නයක් වතුනවා. මොකද මේ ව්‍යාපාරිකයන් තමයි මේ රටේ ආර්ථිකයේ ප්‍රේෂණය ඇති කරන්නේ. ට්‍රාන්ස්මිෂන් එක කරන්නේ ඒගොල්ලෝ තමයි. ඉතින් මේ ට්‍රාන්ස්මිෂන් එක වැදගත්. යුද්ධ කාලේ වුණත් ඔබතුමාට මතක ඇති අපි කවමදාවත් බිස්නස් කරන අයට හිරිහැරයක් කිරුවෙත් නැහැ, පාඩුවක් කිරුවෙත් නැහැ, ඒගොල්ලෝ නවත්තන්නත් කිරුවෙත් නැහැ, ටැක්ස් ගෙවෙත් නැහැ. ඇයි? මොකද රට ඉදිරියට යන්නට නම් රටේ ව්‍යාපාරිකයන් තෘප්තිමත්ව කටයුතු කරන්නට ඕනේ. ඒ මතේ මම 100%ක් ඉන්නවා. කවදා හරි මේ රටේ
පක්හරි තල්තුරක් කරහා කටයුතු කරනවා නම් මං ඒ ගැන සැලකිලිමත් වෙනවා. මං ඒ ගැන බලනවා මේ රටේ ඉන්න ව්‍යාපාරිකයන් සතුටුමත් කරලා ඒ අය ලව්වා අලුත් රැකියාව බිහි කරන්න, අලුතෙන් ආයෝජනය ගැන පිටරටින් වුණත් ආයෝජනයක් එන්නේ නැහැ, මේ රටේ ඉන්න ආයෝජක ආයෝජකය කරන්නේ නැත්තම්. ඉතින් ඒවට දිරිමත් කරන්නට ඕනේ, ඒ අයව අපි ශක්තිමත් කරන්නට ඕනේ. ඒ වැඩ කටයුතු මම ඉන්නවා. ඉදිරියේදී මොකද වෙන්නේ කියලා මට හරියටම කියන්න බැහැ. ඒකට මම මේ ස්ථාවරේ දැනටත් ඉන්නවා, ඉදිරියේදීත් ඉන්නවා කියලා කියන්න. හොඳයි, අපි අද මේ සාකච්ඡාව මෙතකින් අවසන් කරන්න සූදානම්. මොකද අද අපි ඔබතුමාලට සමහරට බලාපොරොත්තු වෙන්න පුළුවන් අපගේ හිටපු මහ බැංකුවේ අධිපතිතුමා දේශපාලනය තුලින් ඒවි කියලා. මොකද ඒක ප්‍රතික්ෂේප කරේම නැහැ. ඔබට සමහරට ඊට වඩා හොඳ සේවාවක් ලබා ගන්න පුළුවන් වෙයි අපේ හිටපු අධිපතිතුමාගේ. ඉතින් අපිට මේ වෙනුවෙන් අද දින ඔබගේ කාලය ලබා දුන්නා, ඒ ගැන බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. අපි අද ගෙනාවේ අපේ මේ වැඩසටහන් මාලාවේ අංක 1. අපි ඒකයි තෝරගත්තේ මේ වගේ ඉහළම පුටුවක හිට නිලධාරියෙක්. අපි දෙවනි වැඩසටහන් එන්නේ දේශපාලනයේ ඔබගේ සිටින ඔබම ඡන්දයෙන් තෝරපත් කර යැවූ ඔබ කැමතිනම් අන්නේ කැමති පුජ්‍යලයින් සමග අපි එතෙක් ඔබගෙන් අද අදින් අපි ඔබගෙන් සමුගන්නවා.